සුබ සන්ධ්‍යාවක් ස්වාධීන රූපවාහිනියේ සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. විස්මිත වාරි ව්‍යාපෘතිය මොරගහ කන්දේ වාන්දරටු ජනපති අතින් විවෘත කෙරේ. දේශීය ආයෝජකින් දිරිගැන්වීමේ වැඩපිළිවෙල යලි ඇරඹීමට අගමැතිගෙන් උපදෙස්. ඩීසල් පෙට්‍රල් මිල යලි අඩුවේ. ඇමතිවරුන් මුදල් වැය කිරීම වළක්වාලීමට විපක්ෂය ගත් ක්‍රියාමාර්ගය රජය ප්‍රතික්ෂේප කරයි. දඹර අමිල හිමියන් රිට්‍රෝ සමාගමින් දීමනාගත් බවට ලේකන අධිකරණයට. විසි එක්වන සියවසේ මහා වාර විස්මිතය වන මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශයේ වාන්දරටු අද පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රජරට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් මල්පල ගන්වමින් ජනාධිපතිතුමාගේ පූර්ණ අධීක්ෂණ යටතේ මහවැලියේ අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශය ඉදිකෙරුණේ. එහි වාන්දරට විවෘත කළ ජනාධිපතිතුමන් ජලාශ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. දශක 4කට පසුව මෙරට ඉද වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියයි. එය මෙරට සංවර්ධන ක්‍රියාදාමයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්ව අවසන්. එහි මංගල දියවර නිකුත් කිරීම පසුගිය ජනවාරි 8 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඉතා කෙටි කාලයක් තුළ ජලාශය පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් ස්වභාව ධර්මයේ ආශිර්වාදය පවා ඊට ලැබී ඇති බව පැහැදිලි. මොරගහකන්ද පරාක්‍රම සමුද්‍රයමින් 6 ගුණයක ජලධාරිතාවක් රැඳවිය හැකි සුවිශේෂී ව්‍යාපෘතියක්. ඉන් කුමුරු අක්කර 80,000ක් අස්වැද්දීමට නියමිතයි. මෙම ව්‍යාපෘති යටතේ උතුරු මැද වයඹ සහ නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000කට පමණ දියවර සැපයනවා. උතුරු මැද පළාතේ වැව් 1600කට සහ වයඹ පළාතේ වැව් 303කට මේ ඔස්සේ ජලය නිකුත් කරනවා. ඒ අනුව එම පළාත්වල අක්කර 103ක් අස්වත්තා පවුල් 115කට මේ ඔස්සේ සෙත සැලසෙනවා. පවුල් 103කට පිරිසිදු පානීය ජලය සැපීමටද හැකි වී තිබීම විශේෂත්වයක්. මොරගහකන්ද ජලාශය මගින් විදුලිය නිපදවීම මේ වන විටත් සිදු කරනවා. ඉන් වාර්ෂිකව ජාතික විදුලි බල පද්ධතියට එක්වන විදුලි ප්‍රමාණය මෙගාවොට් 25ක්. මෙමගින් වාර්ෂිකව ඉතිරි කරන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336ක් බවයි වාර්තා වන්නේ. ජලාශයේ අපේක්ෂිත මිලදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් 3000ක් වනවා. එමගින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225ක්. මොරගහකන්ද ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළුගඟ ජලාශ පරිශ්‍රය වෙත පැමිණ එහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළා. මොරගහකන්ද ජලාශයට සම්බන්ධ වන අනෙක් මහා ජලාශය කළුගඟ ජලාශයයි. මෙහි සම්පූර්ණ ජලධාරිතාව ඝන මීටර 10,248ක්. එම ජලාශයේද ජලය පිරවීමේ කටයුතු පසුගිය ජූලි 23 වනදා ජනාධිපතිතුමා අතින් ආරම්භ කෙරුණා. මේ වන විට එහි ජල මට්ටම සීක්‍රේන් ඉහළ යාමෙන් පවතින අතර ව්‍යාපෘතියේ ඉදිකිරීමද කඩිනමින් සිදු කරමින් පවතිනවා. යනනායක සමුද්‍රයේ ජලය බෙදා හැරීම දිගමඬුල්ල අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශත් එක්ක තිබෙනවා. මඩකළුපොසා මොරගහකන්ද දිස්ත්‍රික්කවලට ඉතාම සුළු බලපෑමක්. නමුත් මේ මොරගහකන්ද කළුගඟ එහෙම නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම මාතලේ, අනුරාධපුරයේ, පොළොන්නරුව, තිරිකුණාමලය, කුරුණෑගල, වවුනියා මේ වගේ දිස්ත්‍රික්ක 5-6ක් මේ ජලයෙන් ආවරණය වෙනවා සම්පූර්ණයෙන්ම සංවර්ධනය සඳහා. මේ රටේ හෙට දවස ආර්ථිකය වශයෙන් ඉතාමත්ම සුබවාදී වාසනාවන්තයි. මේ රටේ ජනතාවට හොඳ ආර්ථිකයක් ඇතිවෙන්න මේක ඓතිහාසික විශාල යෝධතම සංවර්ධන ව්‍යාපෘතියක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමන් ව්‍යාපෘති නිලධාරීන්ට සහ ඉංජිනේරුවන්ට උපදෙස් ලබා දුන්නේ කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ ප්‍රතිලාභද ගොවි ජනතාවට කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙසයි. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මොරගහකන්ද ජලාශයේ මේ වන විට වාන්දරටු 5ම විවෘතවයි පවතින්නේ. ඒ අනුව ඉදිරි කන්නවලදී රජරට ගොවි ජනතාවට කිසිදු හිගයකින් තොරව ජලය ලබාගෙන තමන්ගේ ගොවිතැන් කටයුතු කරගැනීමට හැකිවන බවට මෙය පැහැදිලි සාක්ෂියක්.
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 5කින් අඩු කිරීමට කටයුතු කර ඇතැයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අග්‍රමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාව මේ රටේ මහජනයා බලාපොරොත්තු වුණේ අගමැතිවරයාට පත් වුණාම ඒ අයට සහන ලැබලා දෙයි කියලා. ඒ අනුව එතුමා අග්‍රාමාත්‍යවරයාට පත්විච්ච ගමන්ම ඛනිජ තෙල්වල මිල රුපියල් 10කින් ඩීසල් සහ පෙට්‍රල් මිල අඩු කරා. ඊළඟට එතුමා කල්පනා කරා වන්දි සූත්‍රයේ කොහොම තිබුණත් ලෝක වෙළඳපොලේ මිල අඩු වෙනකොට අපේ පරිභෝගිකයින්ටත් ඒ සහනය දෙන්න ඕනේ කියලා. අද රෑ 12 ඉඳලා පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 5කින් අඩු කරනවා. එතකොට මිල 135ක් වෙනවා. පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක් අපි 164ට තිබුණේ ඒක රුපියල් 5කින් අඩු කරනවා. රුපියල් 159ක් වෙනවා. ඔටෝ ඩීසල් 111ට තිබුණේ ඒක රුපියල් 5කින් අඩු කරනවා. රුපියල් 106ක් බවට වත් වෙනවා අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා. සුපර් ඩීසල් 136යි තිබුණේ ඒක රුපියල් 130ක දක්වා අඩු කරනවා. මොකද මේ රජයේ බලවිච්ච පත්විච්ච දවසේ ඉඳන්ම අගමැතිතුමත් අධිකාර ජනාධිපතිතුමත් කල්පනා කරේ විවිධ බදුවලට හිර වෙලා ඉන්න මේ රටේ ජනතාවට කොයි අංශයෙන්ද අපි සහන දෙන්නේ කියලා. මේ මොහොත වෙනකොට පෝර මිල අඩු කළා, බදු අඩු කළා, විවිධ සහන රාශියක් දෙන ගමන් ලෝක වෙළඳ පොළත් එක්ක කල්පනා කළා තෙල් මිල තුන්වැනි වතාවටත් අද අපි මේ මාසේ අඩු කරන්න පුළුවන් වෙලා. තවත් ඉදිරියේදී අඩු කරන්න පුළුවන් නම් අඩු කරනවා කියන එක දන්නා. ජනතාවට දෙන සහන නොකඩවාම ලබා දෙන බවත් මේ මොහොතේදී අපිට කියන්න කැමතියි. අපි IOC සමාගමිනුත් ඉල්ලීමක් කරලා තිනවා ඒගොල්ලන්ගේ මිල ගණනුත් මේ තත්ත්වයට පහත් කරන්න කියලා. සියලු මිල ගණන් ලංකාවේ එක ගණනයකට ගෙනෙන්න පුළුවන් කේ කියලා විශ්වාස කරනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද මෙහිදී අදහස් දැක්වුවා. රවි කරුණානායක මහතා ඓතිහාසික වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ වාර්තා රැසක් පිහිටවපු ලංකාවේ එකම මුදල් ඇමතිවරයා විදිහට වාර්තාවක් තියලා බැඳුම් කර සිද්ධි අවස්ථාවේදී මේ සුපිරි නිවස ගත්ත හැටි දන්නේ නැහැ කියලා කොමිසම ඉදිරිපිටට ගිහිල්ලා එතුමා කියනවා. කොල්ලු පිටියේ මොනෑක් නිවස බොහොම පොඩි වටිනාකමකට වැඩිය නෙමෙයි කෝටි 16 අමාරකට මිලියන 165කට ගත්ත ආකාරය දන්නේ නැහැ. දන්නේ බිරිඳ සහ දරුවෝ කියලා තමයි එතුමා කියන්නේ. රටක් රැකපු රටක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරපු අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රිමාන්ඩ්. හැබැයි දඹර අමිල හිමිට මාසකට 95,000 බැගින් රජයේ මුදල් අවභාවිතයට ඉඩ දුන්න රවී කරුණානායක මහින්ද රාජපක්ෂගේ වැය ශීර්ෂය කපන්න කියලා යෝජනාවක් ගේනවා. පොදුමයි ඒත් ඇත්තයි නේද? දේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ගැටලුවකින් තොරව යළි ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. දේශීය ආයෝජකයන් සමග පැවති සාකච්ඡාවකදී රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේ. පළතුරු බීම සහ බිස්කට් නිෂ්පාදන ආයතන හිමියන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුණ ගැසුණා. ඔවුන් සමග අග්‍රාමාත්‍යවරයා ක්ෂේත්‍රීය ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡා කළා. පසුගිය රජය බිස්කට් නිෂ්පාදන යොදා ගන්නා සීනි වෙනුවෙන් බද්දක් අයකිරීමේ සූදානමක් තිබූ බව එම සමාගම්වල නියෝජිතයන් මෙහිදී හෙළි කළා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එවැනි බද්දක් අයකිරීමට වත්මන් රජයේ කිසිදු සූදානමක් නොමැති බවයි. කාබනික බීම සහ පළතුරු බීම නිෂ්පාදනයේදී භාවිත කරන සීනි සඳහා බදු අඩු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නා. ජාතික ආර්ථික සභාවේදීද මෙම කරුණ පිළිබඳ සාකච්ඡා කර බව මෙහිදී හෙළි කෙරුණා. අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දෙන උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය මෙම ස්ථාන ලබා දීමට තීරණය කර තිබෙනවා. ආණ්ඩු පක්ෂය කතානායකවරයා වර්ජනය කර තිබියදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුව අද රැස් වුණා. පාර්ලිමේන්තුව රැස් වුණේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ආණ්ඩු පක්ෂයේ සියලු ආසන හිස්ව පැවතුණා. අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ අමාත්‍ය කාර්ය මණ්ඩලවලට රජයේ මුදල් පරිහරණය කිරීම නතර කිරීම සඳහා යෝජනාවක් විපක්ෂයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඡන්ද විමසීමෙන් පසු ඒ සම්මත වූ බව කතානායකවරයා නිවේදනය කළා. ඉලෙක්ට්‍රොනික කමෙන්ට් අද අනුමත වූ බව සඳහන් කිරීමට කැමැත්තෙමි. And the motion is carried. කෙසේ වුවද මෙම වසරේ දෙසැම්බර් මස 31 දක්වා අදාළ ආයතන සඳහා රජයේ මුදල් වියදම් කිරීමට අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. දැනටමත් සිදුවන්නේ එම මුදල් වැය කිරීමයි. පනතක් මගින් සිදු කළ එම කාර්ය නතර කළ හැකිවන්නේ තවත් පනතකින් පමණයි. පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කර ඇත්තේ පනත් කෙටුම් පතක් නොව යෝජනාවක් බවයි ආණ්ඩු පක්ෂය පෙන්වා දෙන්නේ. අමාත්‍යවරයෙකුට පමණක් පනත් කෙටුම් පතක් ඉදිරිපත් කළ හැකි බැවින් පාර්ලිමේන්තුවේ ඊයේ සහ අද සම්මත කරගත් බව කියන යෝජනාවල කිසිදු වලංගු භාවයක් නැති බවයි අමාත්‍යවරුන් වැඩිදුරටත් කියා සිටින්නේ.
ඊයේත් අදත් මේ කරගෙන යන වැඩේ මම පැහැදිලිව ඔබතුමාලාට කියන්න කැමති උක්‍රම ව්‍යවස්ථාවේ 152 ආරම්භ බලන්න මුදල් අඩු කිරීමක් වැඩි කිරීමක් එකතු කිරීමක් බදු පැනවීමක් අලුත් අරමුදල මේක යෝජනාවකින් ගේන්න බෑ ඒක පනතකින් ගේන්න ඒ පනත් සංශෝධනය ගේන්න පුළුවන් නේ ඇමතිවරයෙකුට කැබිනට් එක අනුමත කළොත් විතරයි පාර්ලිමේන්තුව මේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල සම්පූර්ණ නීති විරෝධී විවස්ථා විරෝධී ස්ථාවර නියෝග වලට විරුද්ධයි. අගමැතිවරයා පත් කරලා තියෙනවා කැබිනට් මණ්ඩලයක් පත් කරලා තියෙනවා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවලා තියෙනවා. පාර්ලිමේන්තුව විසිරීම සම්බන්ධව අතුරු තහනමක් ලැබලා දීලා තිබෙනවා. ඒ අතුරු තහනම තුල පාර්ලිමේන්තුව කැඳවීමේ ඒ වගකීම ඔහු පැහැරලා තියෙනවා. මේ අතර පාර්ලිමේන්තු රැස්වීම යනුවෙන් සඳහන් කරමින් පැවැත්වෙන ව්‍යවස්ථා විරෝධී එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමවලට ආණ්ඩු පක්ෂය සහභාගී වන්නේ නැති බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ රැස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මුදල් ඇමතිවරයාට පමණයි ඇත්ත වශයෙන්ම මුදල් පිළිබඳ යෝජනාවක් රජයේ වෙනුවෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට 152 වගන්තිය මුළුමලින්ම උල්ලංඝනය කරමින් තමයි පාර්ලිමේන්තුවේ නියාපත්‍රයට අජයි ඊයේ මේ යෝජනා දෙක ඉදිරිපත් කරලා හිතාමතා අවුලක් ඇති කරන්න රජයේ නිලධාරීන්ට බලපෑම් කරන්න මේ යෝජනාව සම්මත කරගෙන තියෙන්නේ. ඒ නිසාම තමයි අත් වශයෙන්ම අපි විවාදයටත් සහභාගී නොවුනේ. අපි කැමති නැහැ නීති අනුකූල නොවන දෙයකට කිසිසේත්ම සහභාගී වෙන්න. කතානායකතුමාට මමම අත් වශයෙන්ම ගිහිල්ලා ඉල්ලීමක් කරා නීතිපතිතුමාගෙන් අවසර ගන්න කියලා මෙවැනි යෝජනාවක් න්‍යායපත්‍රයට ඇතුල් කරන්න පෙර එතුමා තෝරගත්ත නීතිඥවරු 3-4 දෙනෙක්ගෙන් උපදෙස් ගත්තා කියලා කිව්වා. ඉතින් මෙහෙම පාර්ලිමේන්තුවක් ගෙනියන්න බෑ. අපි මේ යෝජනා දෙකම තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි ඉල්ලා සිටිනවා නීති අනුකූල නොවන දේවල් කරන්න පාර්ලිමේන්තුව භාවිත කරන්න එපා කියලා. ජාතික මහා සංඝ සමුළුව අද නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණා. ජනතා පරමාධිපත්‍ය සුරකීම සඳහා වන සංඝානුශාසනාව යන තේමාවෙනුයි එය පැවැත්වුණේ. මීට සමගාමීව මහවැලි කේන්ද්‍රයේ අසල සිට නෙළුම්පොකුණ රඟහල පරිශ්‍රය දක්වා පාගමනක්ද සංවිධානය කර තිබූ අතර ඉඩ සංඝයා වහන්සේලා දහසකට අධික පිරිසක් සහභාගී වුණා. ජාතික මහා සංඝ සමුළුවේදී පළ වූ අදහස් අපගේ රාත්‍රී 9:30 මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. චන්දයේ අගය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙනවා. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී මහතා මේ බව පැහැදිලි කළා. අපි ඔක්කොම අත්උස්සලා ප්‍රජාචන්ද්‍රවාදය ඡන්ද බලය වෙනුවෙන් පෙනී හිටිනවා. එතෙන්දී විතරයි ලංකාවේ සියලුම දෙනාට එකට එකතු වෙන්න පුළුවන්. අපි අපේ තියෙන නිදහස් දින නොයෙකුත් දින විවිධ දින අපි පාවිච්චි කරන්නේ එකට එකට බෙදිලා ඡන්දේ කියන එක අපේ පොදු උත්සවයක් කියන අරගෙන ඡන්දේ තියෙන වැදගත්කම අනුන්ගේ මතයට සවන් දීමට ඉඩ දීම අනිත් වැදගත්ම කරුණ මා හැමතැනම කියන එක බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම කිසි කලෙක ප්‍රජාචන්ද්‍රවාදය නෙවෙයි. සුබහුතරයේ මතය සුළුතරයට අගතියක් නොවනසේ ක්‍රියාත්මක කිරීම තමයි සැබෑ ප්‍රජාචන්ද්‍රවාදය. අපි ඇයි සැබෑ ප්‍රජාචන්ද්‍රවාදයේ ජීවගුණයේ ඡන්දබලයේ කියන්නේ සර්වජන ඡන්දබලයේ කොඩිය ඉයලින් එසවාගෙන යෑමට ඔබ සියලු දෙනාටම හැකිවයිද ප්‍රාර්ථනා කරමි. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රමත්‍ය ධුරය දැරීමට හිමිකමක් නොමැති බවට ප්‍රකාශයට පත් කර ඔහුගේ පත්වීම බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සම සලකා බැලීම අභියාචනා අධිකරණයේදී සිදු කෙරුණා. පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන සඳුදාට කල් තැබුණා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව දැනුම් දුන්නා. එහිදී ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇති බවයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් තීන්දුවක් ලබා දෙනතුරු මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනා අධිකරණයට බලයක් නොමැති බවද ඔහු පැවසුවා. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නීත්‍යානුකූල නොවන බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී කථානායකවරයා නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව කැඳවා ඇති බවත් ජනාධිපති නීතිඥවරයා තවදුරටත් කියා සිටියා. විශ්වාසභංග යෝජනාව හඬානුව ලබාගෙන ඇත්තේ ස්ථාවර නියෝග අත්ිටුවා ඇති අවස්ථාවකදී බවටත් ඔහු තර්ක කළා. මේ අනුව මෙම පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අභියාචනා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මෙම පෙත්සම පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් වන බැවින් එය විමසීමට අභියාචනා අධිකරණයට බලයක් නොමැති බවයි.
මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්. ලෝකේ කවුරුවත් නොකරපු දෙයක් කරු ජයසිරි මැතිතුමා කරලා තියෙන බව එතුමන්ලාගේ නීතිඥයා වෙන ජනාධිපති නීතිඥ කණගීශර මැතිතුමා ඒ කටින් අද පිට වුණා. අපි මේ විශ්වාසභංග යෝජනාව සම්මත වුණාය කියලා තියෙන නිවර්ති ක්‍රීම් වලට තාමත් ලක් කරලා නැති කතානායකවරයා විසින් සකස් කරපු කූටලීකරණ මත පදනම් වෙලා අධ්‍යාජනාධිකරණයට තීරණය කරන්න බෑ කියන පදනමේ අපි ඉන්නවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ පාර්ලිමේන්තුව විසුරුවා ඇරීම පිළිබඳ නඩුවේ තීන්දුව දෙන තුරු මේ නඩුව විභාග නොකළ යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා. නැවතත් ප්‍රවෘත්ති. පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් රුපියල් 95,000ක මුදලක් මේ වසරේ ජූලි මාසයේ ප්‍රවාහන දිමනාවක් ලෙස ලබාගෙන ඇති බව කොළඹ ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණයේදී හෙළවුණා. ඊට අදාළ රිසිට් වවුචර් පත්‍රය ලිට්‍රෝ සමාගමේ මූල්‍ය පාලකවරයා විවෘත අධිකරණයේදී හඳුනාගත්තා. ගාමිණි සෙනරත් මහතා ඇතුළු කිහිප දෙනෙකු ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලංකෝ හොටෙල් පෞද්ගලික සමාගමේ නීති විරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදුවැතැයි කියන මූල්‍ය වංචාවක් පිළිබඳ පැවති නඩු විභාගයේදී මෙම කරුණු හෙළි කෙරුණේ. ලිට්‍රෝ සමාගමේ මූල්‍ය පාලකවරයා ලෙස කටයුතු කළ මුදිත තමානගම මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම අද සිදු කෙරුණා. එහිදී විත්තිය මතු කළ හරස් ප්‍රශ්නවලදී පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේට මුදල් ලබා දීමේ වවුචර් පත්‍රය හඳුනා ගැනුණා. නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 7 වන දාට කල් තැබීමට අධිකරණය තීරණය කළා. ඊයේ දිනේදී සාක්ෂි විමසීමේදී යම් ලේඛනයක් ඉදිරිපත් කරා පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් යම් දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන්. අද දිනේදී එම ගෙවීම තහවුරු කරමින් විත්තියේ ලේඛනයක් ලෙස පූජ්‍ය දඹර අමිල හිමියන්ට රුපියල් 95,000 බැගින් ගෙවපු වවුචරයක් විත්තිකරුවන් වෙනුවෙන් ලකුණු කිරීමක් කරා. ඉදිරි දිනේදී ලිට්‍රෝ ගෑස් සමාගමේ මුල්‍ය ප්‍රදානින්ගෙන් තවදුරටත් සාක්ෂි විමසීමට නියමිතයි. ඉදිරි දිනේදී තවත් මේ ආකාරයේම ආයතනයට සම්බන්ධ නැති සහ වෙනත් පිටස්තර පුද්ගලයන් මේ ආයතන වලින් මුදල් ගෙවීම සම්බන්ධයෙන් අදාළ ලේඛන සහ ඒ රිසිට්පත් අපි උසාවියට ඉදිරිපත් පසුගිය කාලයේ ලිට්‍රෝ සමාගම ඇතුළු විවිධ ආයතනවලින් වරදාන වරප්‍රසාදලත් තවත් පිරිසකගේ නම් අද නීතිය ඉදිරියේ හෙළිදරව් වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසනවා. පොදුජන තරුණ පෙරමුණ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. පූජ්‍ය දඹර අමිල ස්වාමින් වහන්සේ යම්කිසි වේතනයක් ලිට්‍රෝ සමාගමෙන් අවුරුදු 3 මාරක කාලයක් රුපියල් 95,000 බැගින් මාසෙකට යම්කිසි දීමනාවක් වශයෙන් අරගෙන තියෙනවා කියලා. ඒ වාර්තාවෙම සඳහන් වෙනවා මේ ලිට්‍රෝ සමාගමේ සේවය නොකරන තවත් පුද්ගලයන් 38 දෙනෙක්ට එවැනිම ගෙවීම් කළා තියෙනවා. මොකද අපිට සැකයක් මතුවෙනවා දඹර අමිල හිමිත් ඉන්නවා නම් මේ සත්‍යග්‍රහ උපවාස කරන අපේ ආණ්ඩුවට විරුද්ධව විතරක් හඬ නගන එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් විතරක් පෙනී ඉන්න එහෙම කණ්ඩායමක් තමයි අර වියන්ගොඩලා රත්නප්‍රියලා පහුගිය අවුරුදු 3 මාරෙම හැංගිලා හිටපු කට්ටිය දැන් මේ මතුවෙලා තියෙන්නේ. ඒ නිසා මේ කෑ ගහන්නේ Tamanට අහිමි වෙච්ච වේතනය අහිමි වීම නිසාද මේ හඬ නගන්නේ කියන සැකය අපිට තියෙනවා. මෙම බිල්පතට ගෙවීම කිරීම ගැටලු සහගත බව වැඩි දුරටත් දන්වන ලදී. දැන් මේ අල්ලස් කොමිසමෙන් දැනුවත් කරන්න. ඒ වෙන කාටවත් නෙවෙයි සමනලි ෆොන්සේකා, සරත් විජේසූරිය, වියන්ගොඩ ඇතුළු කණ්ඩායමකට ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් යම් යම් කටයුතු වලට කරන ලද ගෙවීම පිළිබඳව. මිලියන 27,70,000කට ආසන්න මුදලක් වෙනුයි. සරත් විජේසූරිය මැතිතුමාට රුපියල් 3,50,000යි, නැවත ඉන්නෝ දඹර අමිල හිමි 13,30,000යි මෙවැනි ආකාරයේ ගෙවීම් කරලා තියෙනවා විවිධ අවස්ථාවල. මේ ඉන්න පිරිස උද්ඝෝෂණය කරන්නේ තමන්ගේ හොරකම් වහගන්න. දැන් හෙට අනිද්දා බඳුම් කර වංචා පිළිබඳව වාර්තාව එළි දක්වනකොට මේ පුද්ගලයන්ගේ නම් එළියට එයි. ඒ පිළිබඳවද මේ කලබල වෙලා මේ කටයුත්ත කරන්නේ. මේ අතර සත්‍ය ගවේෂකයෝ සංවිධානයේද අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. රුපියල් 95,000 ගානේ 44ක් මේ භික්ෂුන් වහන්සේ අරගෙන තියෙන්නේ දඹර අමිල හිමි ගෑස් ප්‍රවර්ධනය කරන්න. ලිට්‍රෝ ගෑස් මොකද්ද මේ හාමුදුරුවෝ දන්න ගෑස් ප්‍රවර්ධනය? මොකද්ද මේ දීමනාව? මොකද හාමුදුරුවන්ගේ පන්සල් ගෑස් පත්තු කරනවා. මේවා තමයි රාජ්‍ය මුදල් අවභාවිත කරලා තියෙන්නේ. මහ ලොකුට කතා කරේ මොකද අපේට බඩු තාම හම්බුන්නේ නැහැ. රටේ මුදල් අරගෙන තෙල් ගහගෙන කිලි විරාජ්‍ය ඡන්ද වැඩ කරේ. එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් පිහිටවන රජයකට සහය ලබා දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව ලිපියක් මගින් එම සන්ධානය ජනාධිපතිතුමාට ඊයේ දැන දී තිබුණා. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. මින් ඉදිරියට ඔබතුමාලගේ රජයකදී ද්‍රවිඩ සන්ධානයත් එක්ක එකතු වෙලාද රජය කරන්නේ? ඒගොල්ලන්ට ඇමතිකම් මෙහෙම දීලා එවැනි තීරණයකට එළඹෙනවද?
ද්‍රවිඩ සන්ධානය එක්ක එකට එකතු වෙලා අපේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර බහුමික අඛණ්ඩතාවය දේශපාලන නිදහස ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී තිබෙන සියලුම ප්‍රතිපාදනයන් ආරක්ෂා කරමින් රට ගොඩනගන අපේ සංවර්ධන ගමන අපි ක්‍රියාත්මක කරමු. TNA ඊයේ ප්‍රකාශයක් කරලා තිබුණා එක්සත් ජාතිපතිගෙන් සහයෝගය බලා ගන්න සූදානම් කියලා. ඒකන ඔබතුමා සූදානම්ද TNA එක සහයෝගය ලබාගෙන මේ ආණ්ඩු හදන්නේ? ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අපි ක්‍රියා කරන්නේ. එහෙම මේ ද්‍රවිඩ සංවිධානයත් එක්ක එකතු වීම මට ප්‍රශ්නයක් වෙන්නේ. මම හිතන්නේ TNA එක මේ මධ්‍යස්ථ ද්‍රවිඩ බලවේග නියෝජනය කරන එකක්. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වයේ හමුවේ තමා නමින් ව්‍යාජ ට්වීටර් ගිණුමක් ආරම්භ කර ඇතැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයකමූර්ති මුරලිතරන් මහතා පවසනවා. එම ව්‍යාජ ගිණුම මගින් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් තමා පිළිබඳ වැරදි අවබෝධයක් ලබා දෙන බව ඒ මහතා කියා සිටිනවා. ITN වසන්තම් ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. தமிழ் தேசிய கூட்டமைப்புதான் இன்று விடுதலை புலி இயக்கத்தின் அடிவரடிகளாக இருந்து செயற்பட்டு இன்று நாட்டிலே குழப்பங்களை ஏற்படுத்துவதற்கு முயற்சித்துக் கொண்டிருக்கிறார்கள். திமல ஜாதிக சந்தானே எல்டிடிஏ சமக எக்வி ரட்டே நோய்க்குத் பிரஷ்னாதி கரணவா. ஏதுலின் மட்டேரேகிவத் சோதனா நகீம கனகாட்டுய். மம எல்டிடிஏ அத்தஹர பெமினியமேன் பசு எம சங்விதானே சமக கிசிந்து சம்பந்தியக் பவத்வானே. எல்டிடிஏ சமக சம்பந்தகம் மெத்தி பிரிஸ் முதல் லபா கெனிமே அரமுனின் திமல ஜனதாவட ஹிரிஹர சிது கரணவா. திமல ஜாதிக சந்தானே எம பிரிசட சஹயோகே பல கரணவா. ஜாதி பேத பசேகலா சியலு தெனா எக்ஸத்த ரட கொட நகீமட பியவர கெனிமாய் சிது கல யுத்தே. எல்டிடிஏ எபா கியலா உண்ட விருத்தவ அபி கடயது கலே. ரடட சாமே கேன ஓன நிசா. ඒ සාමය රැකගන්න ඕන. එක්සත් ජාතික පක්ෂයයි දෙමළ ජාතික සන්ධානයයි එක්ව ගනුදෙනු කරන්නේ. දෙමළ ජාතික සන්ධානය LTT ඩයස්පෝරාවත් එක්ක ඍජුවම සම්බන්ධ වෙලා වැඩ කරනවා. රටේ ජනතාව තේරුම් අරන් ඉන්නේ ඇත්තටම LTT එක්ක ඉන්නේ කවුද කියලා. මඩගලපුව වවුනතිව් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතන සිද්ධියේ සම්බන්ධ විමර්ශන පිළිබඳ පරීක්ෂා කිරීමට පොලිස් ප්‍රතිවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් එම් ප්‍රදේශයට ගොස් සිටිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ බුද්ධි නිලධාරින් කිහිප දෙනෙකුද එම කණ්ඩායමට ඇතුළත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මඩකලපුව වවුනතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මාර්ග බාධක අසල මියකු සිටියදී අද උදැසනයි සොයා ගැනුණේ. ඝාතනයට ලක් වූ නිරෝෂ නීදික ප්‍රසන්න පොලිස් නිලධාරියා ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගේ වයස අවුරුදු 35ක්. ඝාතනයට ලක් වූ අනෙක් නිලධාරියා කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගණේෂ් උදිනේෂ් නැමැති නිලධාරියෙකු බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස්පතිවරයාගේ නියෝග මත මඩකලපුව කොට්ටාස බහර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණ යටතේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා. මේ අතර මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු අද පැවැත්වුණා. මඩකලපුව මහේස්ත්‍රාත්වරයා සහ අධිකරණ වෛද්‍ය නිලධාරියාද සිද්ධිය සිදු වූ ස්ථානය නිරීක්ෂණය කළා. ඒ අනුව අදාළ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මඩකලපුව රෝහලේදී සිදු කෙරෙනවා. මේ නිලධාරීන් දෙන්නා ඔවුන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් මේ නිලධාරීන් දෙදෙනා ඊයේ හවස 6ට පමණ ඒ මාර්ග බාධක රාජකාරියේ රාජකාරිය සඳහා එතෙන්ට ගොස් තිබුණා. අද උදෑසන 6ට පමණ බලන විට මේ නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමකට ලක් වෙලා එක නිලධාරියෙක්ගේ මృత ශරීරය මාර්ග බාධකය තුලත් අනිත් නිලධාරියාගේ මృత ශරීරය ඒ කුටිය ආසන්නයේ බිම වැටිලා තිබුණා. අපි සැක කරනවා මේ සිද්ධිය සිදු වෙලා තියෙන්නේ අද අලුයම එකත් අද උදෑසන 6ත් අතර කාලයේදී කියලා. ඒකට හේතුව ඊයේ රාත්‍රියේ මේ පොලිස් කොට්ටාෂය තුළ විශේෂ මෙහෙයුමකුත් ක්‍රියාත්මක වුණා. කටුනායක ගුවන්තුඩු පොලේ නව ගුවන් යානා අංගණයක් ඇතුළු මගී පර්යන්තවල පහසුකම් පුළුල් කිරීමට පියවරගෙන තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තුඩුපලේ සංවර්ධන කටයුතු යටතේ නව ගුවන් යාන අංගණයක් ඉදිකිරීමේ කටයුතු මෙවන විට ආරම්භ කර තිබෙනවා. ජයික ආයතනයේ සහනනය ආධාරය යටතේ ඉදිකරන ගුවන් යාන අංගණය සඳහා රුපියල් 10,06,000ක් වැය කරන බව ගුවන්තුඩුපල සහ ගුවන් සේවා සමාගම පෙන්වා දෙනවා. දැනට පවතින අංගණය තුළ ගුවන් යානා 24ක් නවතා තැබීමේ පහසුකම් පවතිනවා. නව අංගණය ඉදිකිරීමත් සමග තවත් ගුවන් යානා 25ක් නවතා තැබීමට හැකිවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙමගින් දැනට ඇති ගුවන් යානා තදබදය අවම කර ගැනීමටද හැකිවනු ඇති. මෙහි ඉදිකිරීම් කටයුතු ලබන ඔක්තෝබර් මාසය වන විට නිම කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ගුවන් මගින්ගේ පහසු සඳහා පිටවීමේ සහ පැමිණීමේ පරයන්තවලද නවීකරණ කටයුතු කිහිපයක් මෙවන විට ආරම්භ කර තිබෙනවා. මෙහි ප්‍රගතිය පරීක්ෂා කිරීමට විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවති අතර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ගුවන්තුඩුපළ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා.
අපි දැන් දැවැන්ත සංවර්ධන වැඩ කටයුතු රාශියක් ආරම්භ කරලා තියෙනවා. දැනට තිබෙන පරියන්ත ගොඩනැගිල්ල වඩාත් වැඩි දියුණු කරමින් පැමිණෙන මගී ජනතාවට පහසුවෙන් සේවාවන් ලබා ගැනීමට සරිලන ලෙස නැවත ප්‍රතිව්‍යුහගත කිරීමක් දැන් සිදු කරනවා. මගී ධාරිතාවට සරිලන පරිදි ගුවන්තොටුපළට වැඩි වැඩියෙන් ගුවන් යානා ගෙන්වා ගැනීම සඳහා අපි දෙවැනි ගොඩනැගිල්ලක් සහ ගුවන් යානා නතර කර තැබීම සඳහා ඉඩ ප්‍රස්ථා සැලසීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙනවා. අති දැවැන්ත මුදලක් වියදම් කරමින්. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. යලිත් හමුවමු රාත්‍රී 9:30. www.itnnews.lk